ආයිබෝන් කියලා පිළිගන්නවා GLS Ali YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාවම. ඔයාලට මතකද මම කලින් වීඩියෝ එක කතා කරා Coinus කියලා ඇප්ලිකේෂන් එකක් ගැන. ඉතින් මේ ඇප්ලිකේෂන් එක මං කිව්වා 100%ක් ෂුවර් ඇප්ලිකේෂන් එකක්. මෙයාලා හොඳටම ගෙවින් කටයුතු කරනවා. බය නැතුව දිගටම කරගෙන යන්න කියලා මම ඔයාලට මගේ ඒ කලින් වීඩියෝ එකේ හඳුන්වා දුන්නා. ඉතින් මම කිව්වා තව මම මේක විද්‍රෝ වීඩියෝ එකක් අරගෙන එන්නම් කියලා. ඉතින් අද විද්‍රෝ වීඩියෝ එක තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඩොලර් 100ක් ඩොලර් 200ක් වගේ වෙන්න ඕනේ නෑ මේක විද්‍රෝ එක දෙන්න. ඔයාට ඩොලර් 6ක් ඩොලර් 7ක් තිබුණත් ඔයාගේ ස්ක්‍රීල් ගිනුමට ගන්න පුළුවන්. ඉතින් ස්ක්‍රීල් ගිනුමට ගත්තට පස්සේ සල්ලි ගන්න විදිය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ඔයාලා එක දැන්ටමත් දන්නවා ඇති. එහෙම නැත්නම් ඔයාට පුළුවන් වීඩියෝස් දාලා තියෙනවා YouTube එකේ ඕන තරම් AP වරවල් හරියටම කරගන්න විදිය ගැන. ඉතින් මම අද ස්ක්‍රීල් ගිනුමට ගන්න විදිය ගැන ඔයාලා මන් දන්නවා හොයමින් හිටියේ කොහොමද මේක හරියටම ස්ක්‍රීල් ගිනුමට ඩොලර් 100ක් ඩොලර් 200ක් වෙන්නේ නැතුව අඩුම අගයකින් කොහොමද විද්‍රෝ එක කරගන්නේ කියලා. ඉතින් එහෙනම් බලමු අපි ඉස්සෙල්ලාම Coinus ඇප්ලිකේෂන් එකට මෙන්න මේ විදිහට යන්න. ගිහිල්ලා මෙතන පහල තියෙනවා my CNNS කියලා. මේක ටච් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන ටච් කරලා මේ පහල තියෙන transfer කියලා ඔන්න උතන ටච් කරන්න ඕන. ඒක ටච් කරාට පස්සේ ඔයාගේ Coinus ටික මෙතන coin ටික පෙන්නනවා. ඒක මෙතන old දීලා මේ confirm කියන තැන ටච් කරන්න ඕන. ඔක ටච් කරපුවාම ඔයාගේ coin ටික මෙන්න මේ විදිහට ඔයාගේ account එකට එනවා. දැන් මෙතන check my account කියන එක ටච් කරලා ඔයාලා බලා ගන්න පුළුවන් CNNS කියලා මෙතන තියෙනවා. මේක ටච් කරපුවාම පහලින්ම තියෙනවා withdrawal කියලා. ඔන්න ඔය option එක දැන් ඔයා ටච් කරන්න ඕන. ඔය withdrawal කියන option එක ටච් කරාට පස්සේ ඔයාට ඒ withdraw එක කරගන්න address එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේකට ඔයා ඔයාගේ Play Store එකට ගිහිල්ලා application එකක් download කරගන්න වෙනවා. එහෙම නැත්නම් මගේ පහත description එකේ මම link එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා Play Store එක හරහා කෙලින්ම මේ application එක ඔයාගේ phone එකට download කරගන්න. ඒ විදිහට app එක download කරගත්තට පස්සේ ඒක register වෙන්න තියෙනවා. ඒක පොඩි දෙයක් ඔයාගේ email address එක දීලා phone number දීලා ඔය වගේ ඒක account එකේ register වෙන්න තියෙන්නේ. එහෙම register වුණාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ application එක open කරාට පස්සේ මෙතන තියෙනවා පහළම CNNS කියලා. ඒක අපි search කරගන්න ඕන. ඒක search කරගන්න ඔයා මෙන්න මේ search bar එක touch කරන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයා touch කරන්න CNNS කියලා type කරගන්න ඕන. ඊට පස්සේ CNNS කියලා ටයිප් කරලා ඔයාට මෙන්න මේ විදිහට CNNS එක පෙන්නනවා. ඊට පස්සේ දැන් ඒකේ මේ පහළම තියෙන ඩිපොසිට් කියන තැන ඔයා ටච් කරගන්න ඕන. මෙන්න මෙතන ඔයා ටච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් මෙතන ඔයා කොපි කියන තැන ටච් කරලා ඔයාගේ ඒ වොලට් ඇඩ්‍රස් එක කොපි කරගන්න ඕන. ඊට පස්සේ ඇඩ්‍රස් එක කොපි වුණාට පස්සේ ඔයා දැන් ආයෙත් යන්න අර ඇප්ලිකේෂන් එකට Coinus කියන ඇප්ලිකේෂන් එකට ඔයා නැවතත් යන්න ඕන. ඊට පස්සේ එතනට වාගේ වොලට් ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට පේස්ට් කරගන්න ඕන. දැන් මෙතන මේ විද්‍රෝ කියන ඔප්ෂන් එක එකපාරට ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ නිල් පාට අයිකන් එක මෙන්න මේ තියෙන්නේ. මේක මෙන්න මේ විදිහට මෙන්න මෙතනට ඇදගෙන එන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට වාගේ විද්‍රෝ එක වුණා කියලා මැසේජ් එකක් පෙන්නනවා. ඉතින් මේ මැසේජ් එක පෙන්නන කලින් සමහරවිට ඔයාගේ ෆෝන් නම්බරේට වෙරිෆයි කෝඩ් එකක් එයි. ඒකෙන් ඔයාට වෙරිෆයි කරගන්නත් පුළුවන්. දැන් මම ටික වෙලාවකට ගියාට පස්සේ මම්මගේ ඇප්ලිකේෂන් එකට යනවා. ඒ කියන්නේ මම Play Store එකෙන් අර ඩවුන්ලෝඩ් කරගන්න කියපු ඇප්ලිකේෂන් එකට මම දැන් නැවතත් යනවා. ගියාට පස්සේ මගේ CNNS ටික මෙන්න මේ විදියට මට ඇවිල්ලා තියෙනවා කියලා මැසේජ් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. දැන් ඔයාට කරන්න තියෙන්නේ මේ CNNS ටික එක්ස්චේන්ජ් කරගන්න එක. ඒ කියන්නේ ඔයාලට මේ CNNS එක එක්ස්චේන්ජ් කරගන්න වෙනවා USDT කියන කොයින් එකට. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ CNNS එකට ඔයාලට දැන් ආයෙ යන්න ඕන. ගිහිල්ලා මෙතන මේ එක්ස්චේන්ජ් කියලා තියෙන්නේ. ඒක ටච් කරන්න ඕන. ඒක ටච් කරාට පස්සේ ඔයාලට මේක සේල් කරන්න තියෙන්නේ USDT වලට. ඉතින් දැන් ඔයාට පුළුවන් මෙතන මේ 100%ක් කියලා තියෙන්නේ. මෙන්න මේක ටච් කරන්න ඕන. මේ තියෙන්නේ. මේ 100%ක් කියලා තියෙන්නේ. මෙන්න මෙතන ඔයා දැන් ටච් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ වාට පුළුවන් මෙතන මේ සේල් කියලා තියෙන තැන මේ තියෙන සේල් CNNS කියලා අන්න එතන ටච් කරන්න. ඉතින් ඒකව මෙන්න මේ විදිහට ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ වාර්ගේ තියෙන CNNS ටික USDT බවට කන්වර්ට් වෙනවා. ඉතින් දැන් ඒ විදිහට USDT බවට පත් වෙච්ච ටික අපි නැවත BCH කියන කොයින් එකට එක්ස්චේන්ජ් කරගන්න ඕන. ඉතින් මේ සරල දෙයක් ඔයාලා වැඩිය හිතන්න එපා. මේක ඔයාලා ලේසියෙන්ම කරගන්න පුළුවන්. එකපාරක් කරාට පස්සේ ඔයාට නැවත නැවතත් මේක කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ USDT කියන එක ටච් කරාට පස්සේ ඒක පහළින් තියෙනවා exchange කියලා. අපි ඒකත් ටච් කරන්න ඕන. ඉතින් මේක ගොඩක් ලොකු දෙයක් නෙවෙයි. ඔයාට ආයෙ ඊළඟ පාරේ මේක withdraw කරද්දි මේක ඇත්තටම ඉතාමත් ලේසි වෙයි. ඉතින් ඔයා ඒ විදිහට exchange කියන තැන ටච් කරාට පස්සේ මෙතන තියෙනවා USDT කියලා. ඒක දැන් ටච් කරන්න. ඊට පස්සේ එතන තියෙනවා BCH කියලා. ඉතින් මේ BCH කියන එක ඔයා මෙන්න මේ විදිහට සර්ච් කරන්නත් පුළුවන් මෙතනින් ඕන නම්.
මෙන්න මේ විදිහට BCH කියන කොයින් එක මම මේ විදිහට ටයිප් කරලා සර්ච් කරලා පස්සේ මෙන්න මේ විදිහ එනවා. මේක මම ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක දැන් ඔයාලට පේනවා BCH USDT කියලා. ඉතින් දැන් මට බයි කරන්න තියෙන්නේ ඔයාලට මෙතන පහළම තියෙනවා පේනවා 100ට 100ක් කියලා. මෙන්න මෙතන ඔයා ටච් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ USDT එක මෙන්න මේ විදිහට මෙතන පෙන්නුම් කරනවා. මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට 100ට 100ක් ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. දැන් ඔයා මේ buy BCH කියන තැන ටච් කරන්න ඕන. දැන් ඔයාගේ USDT ටික BCH බවට කන්වර්ට් වෙනවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ මේකෙන් සල්ලි ඔයාගේ BitPay app එකට ගන්න එක. ඉතින් මේක BitPay app එකට ගන්න තියෙන්නේ ඔයා ඉස්සෙල්ලාම BitPay app එකට යන්න. ඉතින් BitPay app එකට ගියාට පස්සේ BitPay app එකේ ඔයාගේ දැනටමත් ඇත්තේ සමහර විට Bitcoin විතරයි. ඉතින් අපිට මේකට අවශ්‍ය වෙන්නේ BCH කියන coin එක. ඉතින් ඔයාගේ උඩම තියෙනවා setting icon එක. ඒ setting icon එක ටච් කරන්න මේ තියෙන්නේ. මේක ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් group 1 කියලා. ඉතින් අන්න ඒක ඔයා ටච් කරන්න ඕන. ඒක ටච් කරාට පස්සේ add wallet කියලා තියෙනවා. මේ තියෙන්නේ. මෙන්න මේක ඔයා ටච් කරන්න ඕන. ඒක ටච් කරාට පස්සේ basic wallet කියන තැනට ගිහිල්ලා එතන ඔයාගේ bitcoin cash මේ තියෙන්නේ BCH කියලා. මෙන්න මේක ටච් කරලා ඔයාට account එකක් හදා ගන්න පුළුවන් bitcoin cash. ඉතින් ඒකත් BTC වගේම තමයි. ඉතින් bitcoin වගේම ඒකත්. ඊට පස්සේ ඔයා BCH කියන coin එකට ගිහිල්ලා account එක හදාගත්තට පස්සේ මම කියන්නේ bitcoin විදියටම BCH කියන account එකත් ඔයා හදාගන්න. ඊට පස්සේ BCH කියන wallet එකට ගියාට පස්සේ ඒ wallet address එක ඔයා copy කරගන්න ඕන. copy කරගෙන මේ තියෙන මෙතන මේ bitcoin cash කියලා මෙන්න මේ ටික අපිට මේකෙන් ඉවත් කරගන්න ඕන. ඉතින් ඔයා එකට ඉස්සෙල්ලාම text message එකට හරි ගිහිල්ලා ඔයා හරියටම මේ හොඳට බලලා මේක කරන්න ඕන. මොකද කකුරක් හරි වැරදුනොත් ඔයාගේ මුදල් වෙන කෙනෙකුට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට ඉදුරු ටික අහක් කරලා ඔයා ඒක copy කරගන්න ඕන. copy කරගෙන ඔයා මෙන්න මේ site එකට යන්න ඕන. bch.btc.com කියන site එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා search bar එකේ මෙන්න මෙතන ඔයා ඒක paste කරගන්න ඕන. කරගෙන ඔයා ඒක search කරගන්න. search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ result එකක් ඔයාට එනවා. ඒක උඩින්ම තියෙනවා ඔයාගේ address එක. ඉතින් මෙයාලා ලබා දෙන address එක තමයි මේක. මෙන්න මේ address එක ඔයා copy කරගන්න ඕන. ඉතින් මේක මෙන්න මේ විදිහට copy කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ අර Play Store එකෙන් මම download කරන්න කිව්ව application එක තියෙන්නේ අන්න ඒ application එකට යන්න. ඉතින් දැන් මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයාට පුළුවන් නැවතත් BCH කියන coin එක search කරන්න. මෙන්න මේ විදිහට BCH කියලා මම type කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේක touch කරලා මම ඒකේ withdraw කියන option එක touch කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මම මෙතනට address එක paste කරනවා. කරලා මෙන්න මෙතනට old දෙනවා. old දීලා මෙයාලා පොඩි fee එකක් කපා ගන්නෙ. ඒක ප්‍රශ්නයක් නෑ පොඩි fee එකක් කැපෙන්නේ. ඉතින් කොහොමත් fee එකක් කැපෙනවා හැම එකකම. ඉතින් මෙන්න මේ විදිහට withdraw කියන තැන දැන් මම touch කරනවා. ඒක touch කරාට පස්සේ ඔයාගේ BCH කියන coin එක ඉතාමත් සුළු වෙලාවකින් ඔයාගේ bitpay app එකට එයාලා ලබා දෙනවා. ඉතින් එහම bitpay app එකට ලබා දුන්නාට පස්සේ bitpay app එකෙන් අපි skrill එකට ගන්න. ඔයාට කරන්න තියෙන්නේ වෙනම විදියටම ඔයාගේ skrill account එකට ගිහිල්ලා deposit කියන option එකට ගිහිල්ලා bitcoin කියන option එක දෙන්න නැතුව මෙන්න මේ BCH කියන option එක දීලා ඔයාගේ BCH ටික skrill ගිණුමට ඩොලර් බවට පත් කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කවට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලා හොය හොය ඉඳපු වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඔයක නොදන්න යාළුවන්ට දැනගන්න මේක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝ අලුත්ම වීඩියෝ නරඹන්න මගේ YouTube channel එක subscribe කරලා bell icon එකක් click කරන්න. එහෙම නැත්නම් මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ ළඟටම notification එකක් එන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක අලුත්ම වීඩියෝකින් හමු වෙමු.